සිදු කලාවෝ ගෞරුවනී රාධනාවෙන් නුතු මුූදම් සබහාමන්ට පේවේත වැඩමකොට වැඩහිඳන ගෞරවනියස්වාමින් වහන්සේ පිළියන්දල සිද්ධමුල්ල පුරාණ විහාරය ඇතුළු විහාරගණය අතිපති කැනඩාවේ ප්‍රධාන සංගනා එක, රාජකීය පන්්ඩිත පූජනීය බ්‍රාහ්මණ ගම මුදිිත ගෞරවනය පින් වත්ස්වාමින් වහන්සේ අපිහමදිනාම පළමුුවෙන් සාතුනාතනංවා නමස්කාරපොරකෝ පිළිගනිමෝ සාතුූසාතුූ සතුූ. තු ූsaද <Sanye> ධර්ම දශාව වෙනුවෙන් පින් බ්‍රදායකත්වේ ලපාදමෙන් කටයුතු කරනවා ගල්ල කලාපිටිය වෛද්‍යවිද්‍යාලයේ මහාචාර්ය චන්න යහතුකොඩ මොනපුරා ප්‍රධහන පවලේ සියළුම මොබොරු මිනිපිරියන් ප්‍රධාන දරුවන් ලඩිවරුන් බෑනවරුන් සමග පවුලේ සැදහැති ඥාතහිතමිත්‍රාදීන් පිරිස එකතුවෙන්. සමන්තා චකවාලි සු අතරගච්චන්තුදේවතා සද්ධම්මංමනිරජස්ස සුනන්තු සගගමොහදං ධම්මසාවනකාලු අයං භදන්තා ධම්මසාවනකාලු අයං භදන්තා ධම්මාසවෙන කලු අයං භජන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස ජායිංවිරජමාසිීනං කතකි්චං අනාසවං පාරගුං සබ්බධම්මානං අතිිප්න්නේන ආගමං අ්ඥාවිමොක්හං පබ්ෘහි අවි්්‍යාය පබදනං පානංකාමචචන්දානං දුමනස්සාන චූභයන් थීනස්සචපනු දෙනං කුකුච්චානං නිවාරනං උපේකාසතිසං සුද්ධන් ධම්මච පුරේජවන් අ්ඥාවිමොක්හං පබ්්‍රෝමී අවි්්‍යාය පබේද නංතිතිී ධර්මස්්‍රනාා බිලාසිී පින්නත්නි මේ අවස්ථාවදිී බෞද්ධා මාධජාලයේ විසිරවීම හරහා ඔබට විතරක් නෙමෙයි සමස්ත ලෝකේටම ඔබ මේ ධර්ම දේශනාව කියන මේ උතුම් පිම් පණුර පිරිණමනටයි සෝදානං වෙන්නේ බනාහන ඒ පිළිබඳව ගෞරුවේ තියෙන තමන්ගේ ජීවිත ගමන සැපවත් කරගනු කැමති සියලූම දෙනාට ඒ සඳහා අද මේ අවස්ථාව සැලසුනේ අපේ කැනඩාවේ පදිංචි ඉන්දරාණි බෙල්ලන නොන මහත්මිය විශේෂවෂයෙන් ආරාධනා කරලා එතුමියගේ පියාණන් මෑණියන් ිම්පියාන නෞරද විසි පහකටිසල්ල භාවයට පත්වුණු සාමයනිසුරු යහතකොට හැන්ඩි සිල්වා මහත්මානන් සහ සෝමාවතී රාජ පක්ෂමෑණියන් ඇතුළු මේ ඇත්තන්ට පින් අනුමෝදං කරන්නට මේ පිංකම මෙලසිං සංවිධානය වෙන බව සඳහන් කරලා ඒ සඳහා අපට ආරාධනා කළ ඉතිං ඔබ සරු දෙනා දුරබැහැරඉඳලා අවස්ථාවට සහභාගි වෙලා දමතන මේ විදිට තැම්පත්ව සිටිනවා. එවගේම කැනඩාවේ ටොන්ටෝවාදී ප්‍රදේශවල හුගාක් දෙනෙක් මේ ධර්මය විකාශනය වෙන අවස්ථාවද එඇත්තෝ ඊට සම්බන්ධ වයි. බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා තරුණෙක් අහපු ප්‍රශ්නයකට උන්හන්සේ දුන්න පිළිතුරයි මම මේ ගාථ වසයෙන් සඳහන් කළේ. බුදුහාමුදුරන්ගේ කාලේ වාසය කලා මේ බොහෝම දැනුමෙන් සම්පූර්ණ වෙච්ච අවුරුධයකසිේ විශසක් වයස්කත වෙච්ච භාවරී කියල තාපසේ මේ තාපසයගේ ශිශ්‍යියෝ හිටිය රාසියක් මේ තාපසයට ප්‍රශ්නයක් ඇතිවෙච්ච අවස්ථාවකදීඒ තාපසයට නැතන්ගේ භාවර බ්‍රාහ්මණයට පැහැදිච්ච දේවතාවයක් ව ඔයි ප්‍රශ්නය ආගරන්න පුළුවන් ප්‍රශ්නයට උත්තරය යාගන්න පුුවන් කෙනෙක් ඉන්නවාම ලෝකේ එතුමා ඉන්නේ දඹදිව මධ්‍ය අ දේශේ මගදේ පැත්තේ අන එතෙන්ට ගියොත් ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබාගන පුළුවන් කියලා කිව්වා. මොකදදේ ප්‍රශ්නය මුදුන කියලා කියන්නේ මොකක්ද මුදන පැලෙනවා කියලා කියන්නේ මොකක්ද මොකයි කෙටි දිග කතාවක කෙටි අද හසක් මුදුණ කියන්න කුමකටද මුදන පැලිනවා කියල කියන්න කුමට මේක දේවතාාවියගෙන් තපනතම් බ්‍රාහ්ණය හව්හම දේවතාාවය කිවවා මත් ෝක තේරෙන්නේ ක තේරනෙක් කෙනඉන්නේ මෙනේ තරන් දුරකින්. ති භාවරී බ්‍රාහ්මණයා තාාවස්සතුමා එගේ ගෝලයන්ට කතා කරල කිව්වා මට ැන් අවුදක සේවිසක් වයිසයි මට යන්න බැහැ. එනිසා ඔය ඇත්තු ගිහිල්ලා බුදුහාමුදුරුව හම්බුවෙලා බුදුහාමුදුරුවන්ගෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාගන්න කියලා එතකොට පිළිතුරු වසයෙන් ලබාගන මාගැනත් අහන්න කියලා කිව්වා ඇැසාමාන්‍යින්ඔය ශාස්ත්‍රය මහනකොට කියනනි වංගැනත් පොඩක් හන්න කිය ති ගවනත් කිව්වා මංගැනත් පොඩඩක් හණඩ කියලා හැබැයි කිව්වා බුදුවරු මේ නැවත නැවත ප්‍රශ්නහනවට ප්‍රශ්නහන්න සූසනය බුදුවරුන්ගෙන් තුන් සැරයා යහන්න පුළුව. තුන්ගනි සැරේ දක්වා උත්තරදුන් නැත්තං නිශබ්දයන එක උත්තර දෙ න ප්‍රශ්නය. ඊළඟට කිව්වා කටින් ප්‍රශ්නහන් ඕනෑ පශ ප්‍රශ්නය වල හිතුහා මැති මේ උත්තමයා බුදුහා මුදුරුවනම් බුද්ධනනා. බදුහා මුදුරුව වන උන්හන්සේට තියෙනවා විශේෂ ඥානයක් අනාාවරඥාණය කියලා ඒගන්නේ ඕනෑම දෙයක් අනාාවරණය වෙන අනාාවරඥානය තියනවා ඔබ ප්‍රශ්නය ගැන හිතනකොට බුදුහාමුදුරු ඒට උන්හන්සරක තේරුම් යනවා ඉ දෙ මෙහෙම කියලා මේ කට්ිය ක්කෝඒ ගෝලිු මිගුල් හිටිය දැගඉදයා සි යමමගේ අරගෙන බලවනං ය බම්ය පැත්ති මහා රාෂ්ත්‍රී ප්‍රති හිටියේ එ ඉඳලා ගෞ් ගනං දුර කඳු හිටල ටි ගංගාාවල් තරණය කරගෙන අද වනත් තුම්රියෙන් යනවනං දවස් ගානක් නොනවත්වා ගහාම තමයි මේ ගෑාවට යන්න පුළුවන්වෙන්නේ ඉතිං ඒ මහා දුරග වෙලා මේගොළු ගියා තමන්ගේ ගුරුවරයාගේ පණි විඩේට බුදු හාමුදුරු හම්ගුවේ ඒගමන යන්න කලින් ඒ ගෝලු ඇහුවා දමගේ ගුරතුමාගේෙන් ගුරුතුමාගේෙන මතගැන බාවරී ඇහවා බුදු හාමුදුරුව ප න්ඳුර ගන්න හොන් අපි කවදක් දකරන නන ඒගමනකිව්වා එතුමා ශ්‍රමණයෙක්සිවුරුපුරුවම ශ්‍රමණයක් ්‍රණ උත්තමය එතුමාගේ තියෙනවා විශේෂය ලක්ෂණ ඒ අධිතිිස් මහාපුරුෂ ලක්ෂණ ඔගල් ගිහිල්ල අය ලක්‍ෂණන පරිීක්ෂා කළ බලන්න ලක්ෂණෝලින් යුක්ත ශ්‍රමණයෙක්නන් තුමා ඇතුමා බුද්ධ ඒවගේ එම ගීියක් නං ඒ ලක්ෂණම තියන ගිියක් නං ඒ ගිහියා චක්‍රවර්ති රජ්ජුරුව දගොල්ල මහාදුර ගිහින් ගිහින් ග ි බුදු හාමුදුරුව ඉන්න තැනට වැඩිය පාසාන පබ්ති කියන තැන බහාමුදුරුව ැර ගොල සම්ප්‍රප් වුණා ඉල් ැඉද ගත්තා කට්ටිය බුදුහාමුදුරට වදලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙත් පිරිසට ධර්ම දේශනා කරනු එති දැකේන හේකන ගුලොත් මේ ගෝලියෝ කියලකවට සාමාන්‍ය හිමනමේ ඉතා මසස් පදිහට දෙැනුමෙන් සම්පූර්ණ වෙච්ච අංග ලක්ෂණ ශස්තර විත්‍රීවේදය අරවාමය ඔක්කෝම හොදදට දැනගත්තාය ඉදගෙන බදහමදුරුව එක මේ දෙතිමහා පුරසල් ලක්ෂණ ගොල්ල හන වන රුවම ධාතු ලබැදිගකාන් එළඟට මේ සම දන් සර හිට බීටීම අරුවමදෙන් ක්කෝ දැකලා ඔක්කුම් බලලා ගොල්ලන්ට නොපෙන ක්ෂණ තිබුණේඒවා ගැන සැක පහල කරමින් හිටියා එන්නකොට බුදුරජාණන් වහන්සේ ක ගොල්න්ගේ සිද් ජැනගන ඒ සියලුම ලක්ෂණයන් පෙනෙන්නට බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කලාඋන්වහන්සේගේ බුදු බලයෙන් ඇතුදැන් සම්පූර්ණ යොක්කෝහ දැන්ගේ සියරු ශාරීරික ලක්ෂණ තියෙනයි ක තේරුන් ගත්තා. ඊළන්න දැ ඒක්කනා කේක්කෙන ප්‍රශ්න හිතනෝ. ප්‍රශ්න තන්න කලින් අර තමන්ගේ ගුරතුමා ගැෙනත් හිතුවා බදුරජාණන් වහන්සේ ගුරතුමා ගැන විවරණයක් කළ අවුරු දෙකසිය විස්සක් ව ස භාවරී කෙන බ්‍රාහ්මණය දෙනටත් පන්සිය දෙනෙකුට උගන්නනෝ මේ විදිට මේ විදිට බොහම හොඳින් කටයුතු කරන යහපත් කෙනෙ එතුමාගේ ශරීරයේ තියෙනවා මේ මහාපුර සලක්ෂණ කීපයක් මේ බුදු හදුරන්ගල තිස්ස දෙක්නේ මහාපපුරස සලක්ෂණ කීපයක් තියෙන තුමා සුව පත්තිත්වා කියලා බුදුරජාණන් වහන්සේ ආශීරවාද කළා ඉතින් ඔය පිරිස් අතර හිටිය උදේමානවක මානවක කිය කියැි තරුණය කියනකයි උදේමානවක කියලා මේ එකක් කෙනය එකක් කියෙනා බොහෝම ගැමුරු ප්‍රශ්න ඇහු බුදු හාමුදුරුවන්ගේ ඇහුව කියන්නේ හිතිං හිතන හිතිං හිතනකොට බුදුරජාණන් වහන්සේකට පිළිතුර දෙනවා දුරජාණන් වහන්සේ අරය හිතනවා බදුජාණ වහන්සේ ප්‍රශ්න එල්ල කල්ලා ජායිං විරජ මාසීන කතකිච්ච අනාසවං පාරග සබ්බ ධම්මාන අතිප්න ආගම මේ බුදුහාමුදුරුවන්ගේ විස්තරේ තමයි ජායිං භාවනා කරනතැන් දිහාන වඩන විරජමාසීනං කිසිදු ක්ලේෂ ධර්මයක් නැති කිச்சං ඔක්කෝම කටයතු කල இව வච.ි ැ වවෙලා විදරගහි කරන්න ජාති තියනවා. හට කරන්න ජාති තියෙනවා. ஆයි කරන්න ජාති චර තියෙනවාද. දැංවිතරෙවෙ ලබනවறுද செැசும் பி තියනවා. ලබනවறு රත් කරන්න.ි කතகிச்ச நிவை අපි වැඩ කරල இවවෙලා. ඉති අපි හැම වෙලායම. උනතාවේකින් යුක්තයි ඕූනතාව කියලා කියන්නේ අඩුවකින් යුක්තයි මේ අඩුව පුරුවන්න කක ජාති කරගන්න කරනවා අඩුව කවදක්වත් සම්පූර්ණ වෙන්න සට්ට පාල කියලා හිටියා බොහෝම ධනවත් පවුලක තරුණේ එය මහන වුුණ බුදුරජාණන් වහන්සේ ළඟ කූටි කූටි ගානක් ධනයත් තරලා ඒඇත්තක එක පන්ති ගනගත්ත රජ්ජුරෝම එකගොල්ලෝ පන්ති සගයෝ ඒ සගයෝ දෙ රට්ටපාල හාමුදුරුව මහනවෙලා ගමටාවයි කියලා ආරංචේලා රජ්ජුරෝගිය කෝරවේ රජජුරෝගියා රට්ටපාල හාමුදුරුව හබුෙන්න්න හම්බුවෙන්න හිිල්ල ඇයි තුමා මහන වුණේ මටත්වොඩා සල්ලිතියෙනවා මටත්වොඩා යව්වනයි මටත්වොඩා මේ මේ දේවල් මෙම මෙහෙමයි කියලා ඇයි මේ මහනුනේ කිය හුව මහනවෙන්නේ මිනිස් මහන වෙන්න මනහර විපතක් වු හම කරදරයක් වුණ හ ඒක ඒකයි පාවෙලා ජීවිතය කලකිරලා හොමයි මහනවෙන්නේයි මේ මහනුනේ කිය ඒගමන රට්ටපාල මහරහතන් වහන්සේ උත්තර දෙනකොට උත්තර දුන්නා මම මේ බුදුරජාණන් වහන්සේගේ බණ්‍යහවා ඒය අහනකොට මට කාරණ හතරක් තේරුණා ඒක කාරණයක් තමයි ම මේ දැ කියන්නේ කිව්වේ ඌනෝ ලෝකු අතිිත්තු මේ ලෝකයා ඕනයි හැම වෙලා ඕනයි කියලා කියන්නේ හැම වෙලා එ අඩුවකින් අඩුවක් තියනවා. එක්කු සල්ලි අඩුයි නැතං උගත් කම අඩුවයි. එමනත්තම් ප්‍රභෘතය අඩුවයි සෞ්‍ය අඩුයි මොකක් හරි මොහෝකින් හරි අඩුවක් හැම වෙලාම හැම වෙලා මේ අඩුව තියන ඔය අඩුුව පුරුවන්න තමයි පාන්සල්දුවන්නේ පල්ලි දුවන්නේ බෝධි පූජාතියන්නේ පිරික් කියන්නේ හොද නොදර කල්පනා කළ බලන්න ළඟට. තක් ජාතිම මේ හරි නැත්තං ආගමත් හරිනය කියලා වෙනකට යනුනව දැවි කරන්නේ මේ හරිනෑ කියලා ඒනව අඩුව පුරෝගන්න අඩුව පුරෝගණ මේක සාමාන්‍ය පෘතර්්ජන මනුෂ්‍ය ස්වභාවයක් මේ ඒැන කවදක්වත් ඒ අඩුව පිරිච්ච කෙනෙක් නෑ ද සම්පූර්ණය කලදැන් හරි කියලා තෘප්තිම තෘප්තියට පත්ච්ච කෙනෙක් නෑ ති බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට අපි කියනවා කතකිච්ච කියලා කතකිච්ච කියලා කියන්නේ උන්වහන්සේගේ අඩුුවක් නෑ මොනුවක්ක මේ උන්වහන්සේ සම්පූර්ණ කරලා ඉවරයි. උන්වහන්සේ දේශනා කරනවා සපත්ත භාරෝ පක්ි සකුණෝය හරියට පියාපත් දෙක විතරක් තියෙන කුරුල්ලෙක් වගේ කුරුල්ලටයි ැරිගමනක් කිය ලස්හට නැස්නමට හිටා දින්න ඕනෑ දත්ම දින්න ඕනෑ ඉළඟට ර අව ොට එල්ලක අතර වෙන්න ඕෑ අරුවම කතඳදර වනුවත් නෑන හ පියාපාාබුව ගියා බුදුරජාණන් වහන්සේම ඔක්කෝ මොකතම අත්තරීම කියල කිය මයි යිස් ක්‍රම්මි කියල කියන්නේ නෙක්හම්ම කියල කියන්න ඕයි ඉති බදුරජාණන් වහන්සේ කතකිච්චයි කතකිච්ච වූ අනාශවං ආශ්‍රවයක් නැති පිහැම කෙනෙකුට මේ ආශ්‍රවතියන ආශ්‍රව කියල කියන්නේ එෙහොදට කල්පනා කලබන බුදු හාමුරුව බුද්ධත්වය පත්වන කොට. අවසානයේදී උන්වහන්සේට ඇතිවත ඥානය තමයි ආශරවක්ෂය ඥානය පුංචිකාලි ස්කලි හරි හම්පාදරයට පිගෙනක නැති ස්ශ්‍රවක්ෂය ඥානය. ආස්රව කියලා කියන්නේ මේ ඇතුළට වැක්කරෙනවා කියනයි. ආශ්‍රව ශ්‍රවති කිය කියන්නේ ගලනවා කියන එක. අපේ ඇතුළට ඇතුලට කල කියන මේ බඩ තුළට වනය මොලේ ඇතුළට හදහොත තුළට මොලේ ඇතුළට වැැක්කරෙනවා ඇහින් දේවල් ඇහිං බනුගක් කරිපේනවා වලනවා ඔන්න අදහස්්ටික තියෙනවා මොලේ පිරෙනෝ ඇතුට වැැක්කරවා කනිින් දිවි නාස ශරීරෙන් මේ ද්‍රවාර්යංගෙන් හැම වෙලාවටම දවාරයංග අවට පරිසරඇත්තෙක් අවට ලෝක ඇත්තෙක්ක කට යුතු කරනකොට හැම වෙලාවෙම අදහස් පහලනවා අදහස් පහලනවා අදහස් පහලන ඇතුළට වැැක් කරනවා. ඔය ඇතුළට වැක්කෙරෙන ඒවා එක්කො ලෝබ එම නැන් දේශ එම නැත්තම් මූහ මේවට සම්බන්ධයි හොද කල්පන කළ බලන්න ො හරි ැලුවත් බලන්න ලස්සන්න හොද කැමතිදේවාදේ. එමත්න් ඒ දේ අකම තිනම් ගැටනවනම් තරහණවනං ඒක එපානං තැන දේශය තන තියෙන යටටි තියන ගැටීම ඉතින් මේ මෙන්න මේ ආශ්‍රවයන් බුදුරජාණන්හදැන් අප ඒ අපට ලැබෙන සෑම අරමුණක්ක දීම අපේ තියෙන විග්‍රහයක්ක කල්පන කලබන්න ගොල්ලට කුට කබුුණයි ීමකු ඒ හම්බුනාාම එයා දන්න කෙනෙක් නම් එයා පිබඳව යා දෙදක එයා පිළිබඳව විග්‍රහක්කති කරගන්න කියන්නේ එයා පිළිබඳව විස්තරයක් ඒ කියයා කැමති කෙනෙක් කැමති කෙනෙක් කනේ හරි හොඳයි හරිම හොඳයි හොඳයි බොහෝම හොඳදයි ඔන්න එඇලුුණා අපපච්චේ ඔය පුද්ලයය මනුස්සයා මොක්කට මට මොන ගැහුුණ දුන්නම කියලා ගැටුණා මිනික් ගැන තරෙයි හැම දෙයක් ගැනම කල්පනාව කො ලූටාවවත්ත හෙමයි එක්කු කල්පනාවේ අපේ තියෙනනි සමහර බහෝ නිකං සුරංගනා ලෝක සුරංගනා කල්පනා ටි කියන මේ ෆන්ඩසි කියලා එකන්නේ අරවා මේවා කල්පනා කරනවා තමන් ගේුතු දරගෙන මයින් මෙ මදනවා මෙහෙමක් වැටගන්නවා මෙහම උගන්නනවා මෙහම පිට අරනවා මෙහෙම ගවල් හදර දෙෙනවා මෙහම ස්සාවලට පත් කරනවා ඕහම කියීකේ අඉති මව්පිය වසය හමහ යෙන නමුත් ඒකත් ඒකත් අර තියන අරුණ ඔස්සේ අරමුණ ඔස්සේ අරමුණ ස්සේ අපි අර ඇතුළට ගලාගනන්න සලස්සෙනක තමයි. ඔය ඇතුළට ගන දේවල් හිද තමයි මේ සංසාරකයනක හෙදන්නේ. බුදුහාමුදුර මේ සංසාර හදන්න හදක නැමැත්තුව මකද කළේ එක තුළට ගලනේවා ඒවා නිකං දැක්ක දේ දැක්ක විතරයි ඇහුවදේ ඇහවා විතරයි දොදට අපිම රජගදරින් දාන දුන්නයි එකකෙමුක ඒ ආහාරය රාජ භෝජනය එක දිවට තිබ ච්චරයි ග ස්තරයක් විග්‍රහයක් මතකදගැනීම ම දයගෙන කර මතකන වගෙන හේ පෘතං්ජන මනුස්සේකුගේ අරමුණුත් එක්ක ප්‍රතජ්‍යජන මනුස්සේ දරණ ස්වභාවය උන්වහන්සේ තුළනෑ එක නැති වුණේ කොහොමදඒ සෑම දෙයක්ම අනිත්‍ය වශයෙන් දැකීම නිසා එක ඇහැට මොකදද දැක්කදේ එක අනිත්‍යයි කළ දකිින් උන්වහන්සේ පුහුණු කල් තිබුණ කට ඒ පිළිබඳ ඇලීමකුත්නය ගැටීමකුත්නය මුලාවකුත්නෑ එතකට මොකද වනේ අර ආශරවයන් න අයින් ඇති වෙන පැළවෙන ගතිය දිගෑ දිගෑල්ල දිගෑරල යන ගතිය එක නැතිවුණා ආසරවක්ෂය ඥානයට පත්වීමන තමයි බුද්ධත්තයට පත්වනා අවබෝධ අවබහෝධීයට පත් එතක මේ උදේ මානවකයා බුදුහාමදරන්ට ආමන්ත්‍රරණය කළ කතකිච්චං අනාසවං ආශරවයක්න් නැති තැනැත්තානනි. පාරගුන් සබ්බ ධම්මානං සියලු ධර්මයන්ගේ පරතරට ගිය. සියලූම ධර්ම ධර්ම කියල කිවවේ මේ සියලු අපිට මේ ඉන්දි්‍රියන්ට ගෝචර වන ගෝතර ගැන්නන්නේ අපට හැටනො පිරිණ දේවල් තිීවාන්නේ. සියලූම දේවල් පිළිබඳව ඒ පිළිබඳව ඉතාම ගැමුරු ඥානයක් තියෙන. ඉඟට බුදුරජාණන් වහන්ස අත්තිපං්ඥේන ආගමන් ඔබහන්සේට ප්‍රශ්නයක් තියෙනවහන්න. ප්‍රශ්න මොකක්ද අන්ඥාවිමොක්හං පබ්‍රූහහි අවි්‍යාය පබහේදනම් මේ අවිද්‍යාව දුරු කරන්නට දුරු කරලා අ්‍යාව බිඳදා බිඳලදාන්නට පුළුවන් අඥ්ඥාවිමෝක්ෂයේ අන්‍යායි මෝක්ෂය කියල කියන් විමෝක්ෂ කියල කියන්නේ මිදෙනවා කියන එකයි මිදනවා කියල කියන් දැන්ගය කිරි මුදනවාගේ එම එකන මිදනවා කිය කිය බැඳල තිබද බැඳර තිබ්හම බැම්මින් මුදන්නේ බැම්මෙන් ගලෝලාරින්නේ ගැලවෙන්නේ ඔන්නෝකටයි මුදනවා කියකිවේ. එතකොට අඥා කියල කිව්වේ අවබෝධිහි කියනකයි.ය වචන මත ඇතිනි අන්්‍යා කොන්්ඩ්‍ය මහරහතන් වහන්සි අඥා කියල කියෙන අවබෝධහි කියනයි අවබෝධයත් සමග නැත්තම් ප්‍රඥාවෙන් විමුක්තිය ඇති කරගෙන මේ අවිද්‍යාව බිඳලදාාන ක්‍රමය මොකක්ද තව කෙටියම්ම කියනවා නං අර්හත් පලඥානය ඇතිකර ගන්නේ කොහොමද මේටිකක් තේරුම් ගන්න ගැුරුද දන්නේ නමුත් ඉතින් ගැමුරුවසෙන් බන තේරුම් ගන්න ඕෑ ඇති මේකට තමයි අපිට ස්තරුවරයෙක් අවශ්වයෙන් බදු හාමුදුරු ශාස්තෘුවරය බුදු හා බුදුජාණන් වහන්සේ අපේ ශාස්තෘුවරය වශයෙන් තරු තෝරගෙන තියෙන අපි අන්වහන්සේ අනුගමනය කරන මේ නිසායි මොකද ශාස්තෘූ කියන වචන තේරුම් අනුසාසක කියනකයි ඇතකොට මේ සාමාන්‍ය දැන්මේ බුදුරජාණන් වහන්සේ නැතම් උන්වහන්සේ අපේ ධර් ධර්ම සාහිත්‍යය නැත්තඟ පේ මුලු ත්‍රිපිටකධර්මයට අනුව උන්වහන්සේ මේ එක පාරම නිකං අර තැනකින් ත්තු වෙච්ච කෙනෙ හවේ නිකං අර හතු වෙන ගහම ැදි කෙනෙක් හෙමනවෙයි මේ සඳහා මහාකාලයක් තිස්සේ මනස පුහුණු කරපු කෙනෙක්. ඒ මනස පුහුණු කලා මේ ජීවිතයත් එහෙමයිසාංසාරික ජීවිතවලත් එහෙමයි සාමාන්‍යසි කියනවා අසංහිීය කල්ප ලක්ෂ හතරක් කියලා එතකොට ඉති මෙහෙම මේ මනස් පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කල පුහුණු කරලා ආපු උන්වහන්සේ මේ ධර්මය කියන දහම කියන කන ත ධර්මය කියල කියන්නේ ධර්මය කියන කියල කියන්නේ මේ ලෝකයේ තියන සියලුම දේවල් වල තියන යතහා තත්ත්ව ධර්මත එදක මේ ධර්මතාව උන්වහන්සේ අවබෝධ කරගෙන අනිත්තයටත් දේශනා කලා අපිටත් කිව් බොහෝම කරුණාවෙන් මොකද මේ ධර්මතාව මයි අප හැම කෙනෙක්ම හේතුල හේතුඵල හේතු පල වසයෙන් මේ මහා රව්ම කරවම කරව්ම කරවමක යන එකිට නොපෙන එකයිතිෙන් යන්නේ කවදා පටන්ගත්තද අපි දන්නේ කවුරුක්කක් දෙ මේ බනාහන මේ ඔබා අපි ඔක්කම දෙනා මේට අවුරුදු පනාහකට හැටකට හැත්තෑකට ස්සෙල්ල අද ලියකට පනාහකට ඉස්සෙල්ල වෙන වෙන ආත්ම භාාවල වෙන වෙන තැන්ගොල ඉපදවෙලා හිටපුොි වනුුලෝක ඉන්න තිබුණ දිවවිලෝක ඉන්න තිබුණ වෙන වෙන තැංගො ඉන්න තිබුණා එහෙම ඉඳලා එතනින් අපි මියගිහිල්ල දිවිලෝක ග තනකට යන්න චුතවෙලා ඒ ඇතිවෙච්ච අපේ තිබච්චේ කර්ම වේගේට අනුව මේ සකස් වෙච්ච විදිහ තමයි මේ අපි දැම්මේ ඉන්නේ එතකොට අපිට ඒ අපේ කර්ම ශක්තිය පින්බරවෙච්ච එකක් නං පිනින් සම්පූර් වෙච්චික් වුණනානං පින බොහොම පුුණ්්‍යවන්තය එකක් වුණානම් එදකොට අපි දැ මේ ලබන ජීවිත පුුණ්‍යවන්තයි තියන ජීවිත පුුණ්න්නිවන්තයි ඉළඟට බැරිවෙලාහම අපේ නිපුුණ්්‍යිවන්ත ජීවිත කියල කිවේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණ හොඳ මව්පියෝ හොඳ අධදිාපන හොඳ කටයුතු හොඳ පරිසර මෙය කොම ලැබුණා එ ලැබුණ බොහෝම පින්ති බිච්චනිසයි අර එතනින් චුත වෙනකොට දැ ඊලකට මෙතු චුත වෙනවා එක තල්පනා කර හ ගන්න මෙතරෙනු තව කියන්නවෑ ඒකති හට නිද ඉහ නි්ද බනවරුද්ද කවුරුවක් කාටුවක්වත් කිසිම කෙනකුටම කිසිමසා හතිකයක් නෑ කුයුල හරි මෙතනත් අත්හරිනෝ. හැබැයි මෙතනත් ඉතාම වාසනාවන්තම තැනමොකද මේ අපේ පංචේන්ද්‍රියන් යොමු කල් මනසතය කරගන ඉන්දි්‍රියන්හා යොමු කල්ලා සැරිසරණ ගමන නතර කරගන්න පුළුවන් එකම තැනත් මෙතනයි තිනි ඒකඉතිං වා දෙනා දකිින් නෙත්නය කල්පනා කරන්න ෙත්නෑ ඕන කමකුත්න ඒවත් අවශ්‍යතාවකුත් නෑ මොකද මිනිස්සු මේ සත්‍යය ප්‍රත්ජන සත්‍යයෝ පුළුවන් තරන් තමන්ගේ ඒ ඒ අවස්ථාව විතියන ඉන්ද්‍රියන් පිනවන නැතම්ම නිකං බොහොම නිකන් ජීවිතය පිළිබඳව විපරීතව දකිනය විපරීතව දකිනායි කර මේ ථහාර්ථය දකින්න නැහැ දකින්නේ බොහොම වෙනස් විදිහතයි විපරීතව විදිහටයි එකන්නේ දැන් අප හතම දැන්ගන්න අපි දැන් මේ පයි කියෙක් එන මේ ප අප දැ ොු හරි ප්‍රශ්නයක් තියරන අපේ තියෙනවා දැන් ලොකු බලා පොත්තුවක්තේය අපට හට හරියි නිදධ හරියයි ඉන්න නිද් හරියි මෙ කොත් රයි මෙහමකළොත් හරයි හමකළොත් හරයි කියලා මහා අරමුණු ගොට අපේක්ෂා ගොඩක එල්ලලා කටයුතු කරනවා. එතකොට මෙ මේ බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් නිරන්තරේම්ම උනන්දු කළේ දේශනා කළේ වැැහැදිලි කළේ මෙන ස්වභාවය තේරුම් අරගන ධර්මතාව තේරුන් අරගෙන ධර්මතාව තේරුම් ගන්නකොට තේරුම් ගන්න එක්ෙනාට පේනවා කොච්චර අපි මේවා මේ සුව පහසුකං වඩ මේ අරගන මේ නලවලා කටයුතු කරන්න සෝදාරන් වනාාට මෙතන පදනවම කද්ද පදනම තමයි මේ අතුරපතිමත් බව අතුෘපතිමත් බව නිසා ඇතිවවෙේච ඇතිවෙන දුක උක්කවා දුයි දුකයි කයිගන බුදුහාදුරුවේ ඇතරම. හාමුදුරුව දුක ගැන දේශන කළේ කොහොමද දුක කියනක තේරුම් ගන්නකෙන දුක නැති කරන නමහි උනාස දේශනා කළේ දුක කියනක පරිින්්ඥය ධර්මය දුක කියන එක තේරුම් ගන්න ඕ එක එතකොට අපි කොයි තරං විදිීහිටියත් කොයි තරන් දෙයන් අපිතු මේලෝකයේ වැඩි පුරම අපි තම සැප විදිිනවා සැපයි කියලපි හිතාගන කටයුතු කරන අයින්නවා කියලක හා දනවත්තයි බටහිරලුව ව වට ව ල අතිීෂයි ධනවත් මිනිස්සු ඉන්න සියලු සම්පත් ඒ ගොල්ලන්ට තියනු ස සැපක් කියහෙමනමේ ගො තියන පහසුක පහසු සැප කියල කියන්නේ යම් තැනක උත්පත්තිය නැද්ද වියපත්වීම මහලුවීම ජරාවට පත්වීම නැද්ද. ව්‍යාදිහය නැද්දයම් තැනක. මරණේ නැද්ද යම් තැනක අන්න ඒ තැනහෝ ඒ ස්වභාවය තමයි සැපයි කිය කියයි. අපීතමු මහා රජෙකින්වා මුල් ලෝකයේම එක අනසකට අඩත් කරගත්ත. නමුත් එයාට යටත් මරණය කියනක තියනවා ව්‍යාදිහය කියනක තියෙනවා. ඉතින් ඒ නැති තනක් තියෙනවනගේ නැතිවීමක් තියෙන එක නිච්ච තනක් තියෙනවනං එක නිමාදවාපු තැත් තියෙනවනං මෙවා එකනි ඒවා මේ ඇවිලෙන ගිනි ගොඩුවල් වගේ මේ ගිනි නිවාපු තනක් තියෙනවා නිවිච් නත් යෙන තන තමයි සැපත කිය කියන්නඒ සැප තියන තැන සැපිය කිය කියන්නේට එකයි නිවන නිබ්බානං පරමං සුකහං නිවන කියන්නේ පරම සුකහ පරම සැපත ොට සැප කියල කියන්නේ ොට සැප කියන එක විිනිින් නන එකක් දෙැ අපිේතු මේ ඇතු දෙමේ ඔය ආසනල ඉඳගනින්නවා හිටගන හිටයට වඩා පහසු ය ඉඳගනනිඉන්නක. ඕක පැදකක් විතට ඉදල තිපත්ම යෝක දුකක්වනවා අයින කිටින්න. එතකොට මේ සැප කියන එකම විනිින දෙයක් විඳිනෝ විඳිනෝ තිය එකට කියනවා වේදීත සුක කියලා සැප විඳලා සැප කියනවා විඳනෝ නමු නිවන නිබාන නිවන එ විඳන්න තියන එකක් නෙවෙේ විදින්න කෙනෙක් කඉපේ නිවන විඳන්න තියෙනෙ එකක් න එක අවේදීත සුකයා දකට නිවන කියන එක විඳන්න තියන්නේෙ මේ මරණින් පසේ වෙන ලෝකටිලලා ව ොරක් ඇරගරලෙන නිර්වාා දවාරය ගිල් හම කතන්දරනෑමකක්වත් මේ ජීවත්වෙලා ඉන්න අපිම ඒ විඳීම ඇතිකරගන්න ඕේ කට අර උදේ මානවකයා අහන්නේ මෙන්න මේ ඒවිඳ ගැනීමති කරගන්ටි කොහොමද කියලායි බුදුහාමුදුරුව දුන්න උත්තරේ පහනං කාමචචන්ධානං කාමච්චන්දයන් ප්‍රහණය කරන්න කාමචන්දයන් ප්‍රාණය කරන්නේ කියෙ කිවේ කාමච්චන්ද කිය සචන්ද කියල කිවේ කැමැත්ති කියනික. අපි හැම වෙලාවම මේ සාමාන්‍ය සියලූම සත්වයෝ ඒැ රහතන් වහන්සේලා ඇරුණහම සියලූම සත්වයෝ ඇහැ කන දිවශරීරේනාසය කන ඉන්දිරිියන්ගෙන් ගන්න අරමුණු එ ඇලිලයි බැඳිලායිඉන්නේ එතකොට මේ ඇහැ කැමති යහපත් 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 අරුණුවල බැඳන්න කන කැමති කාම කිය කියන්නේ කැමැත්ත කිය එකයි ඇැ කැමති කනැමති දිව කැමති නාසේ කැමති සරීරයේ කැමති මනසැම කැමතිඒ වැෑ බැඳන්න කැමතිේ ෑ එලලයි එතකොටට මේ කාම චන්දය කියලා කිය අපි හිටම කවරුහරි කෙනෙක් පින්කරනු යගල හිටම හිතමු දිවිලෝක කියන්නේ කියලා දැක්ක නැති ඔය හලා තියෙන මතැතිඒ මේගේ සැප සම්පත්ති මෙහිමතීරවා මෙහමතිීරවා ගේලයිති මිනිස්සු ඉති හෙමත් කඩු පිංකරන කටයුතු කරනු පින්ක කරන එක කටයුතු කරනවා තකොට එකයි මනසිං මනසිං බැඳිලයින්නෝ තක දං නීවරණගැ කියනීමට කාමච්චන්ඳ කියලා කියන්නේ එක නීවරණයක් න මේ මනසව හිච්ච එක දර්මතාවක්න එතකොට පහනං කාමච් චන්දාානං දෝමනස්සාන චූභය ද කාමච් චන්දයත් අත්තරලා දෝමනස්සයත් අත්තරලා දෝමනස්සය කියල කියන්නේ හිතේ තියන දුක්හිතභාවය දෝම් නස නිකං හිතේ තියන දෝමනස්සය කියන ගැතිනෙන දුක්ක ෝමනස්ස කියල වචන දෙකක් තියෙනවා දුක්ක කියල කියන්නේ කායිකවසයෙන් කයිට දෙෙන දුක තර දෙැන දුකට මයි දෝ නොස්ස කිය කියන්නේ දොමනසට පත්වේ නු ගා කෙලාට මේ එච්චා භංගත්තයට පත්ව ව හමයි එච්චා බංගත්තය කියල කියන්නේ අපි බලාපොරොත්තින එක එක දේවල් ඒ බලාපොරොත්තුන දේවල් බිදනෝ කන ඔගලගල අපික කල්පනා කලබන අපිකි අපි කොච්චර ජාති බපොර බපරත්තිය නතු මේ බලාපොරත්තියන මේ ජීවත්තයන්නේ ජීවිතය යන්නන්නේඒ එක හින්දයි. එතට ඒ සිද්ධ වෙන්න ඕනෙ නමුත් වෙන්න ඕන එක සසර තර කිරීමේ සුභහා වෙන්න වී. එතකොට ඔය දුම් නස කියන එක පහනං කාමච්චන්දාානං දුවමනස්සන් චූභහයන් දුවමනස්ස කාමච්චන්දය දුවමනස්සයයි කියර කරීම උබය මේ දෙක නැති කරලා ටීනස්සච පනූදනං කුක්කුච්චා ක්කොච්චානන් නිවාරණම් එතකොට මේ කිව්වේ ඇත්තර ලෝබ දෝස මූහෝ තුන ගැන එතකොට කාමච්චන්දය කියල කියන්නේ ලෝභ කියන වච්චනයෙන් හඳුන්වන මේ ඇලීම පිළිබඳෝ තියන කතාවක් ඇි ලෝබය කියලෙක අපිට හිතෙන්නේ නිකං අපට දේවල් තියන ම එකද දෙන්න ලෝබයි හරි ලෝබයි නිකන් හම ගන්න මන හර දෙන්න යනක ැත ඇතනම කියනවනම් ගැමුුරෙන්ම ගැුරෙන්ම ගැමුරම යවන උපාදානය මේ කොච්චර කොහොමද කියලා කියනවා නම් මේ දැුවයි ශරීර දැ මේ අපි ඉදගෙන න්න මේ බණ කියන හාමුදුරුවයි බනනාහාගෙන ඉන්නම ඔබයි අපි ඔක්කෝම දෙනා ගැමුරු අර්ථෙන් විග්‍රහ කරලා බලන්නකොට අපි නාම රූප කොටස් දෙකක් විතරයි ඒැනම රූපයක් තියෙනවා රූපය පණගන්නපු හිතක් තියෙනවා හිත ඇති වුණේ ඇහැ කනදිව ශරීරේ නාසේ මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු හින්දයි මේ හිත ඇතිවුණේ හිත කියනෙ අපිට හැට පේන එක නමක් විතරකි. එදකොටට මේ නාම රූප දැන් අපි හිතම මේ නාම රූප නාම රූප නාමරූප පද්ධ තමයි දැමි ඔපි ඔක්කප නාමරූප නමුත් අපිට දේ අපිට පේනි කල්පනා කරන්නෙන අපිට මේක මේ ගැමරට හිතෙන්ත් නැහැ මේ නාම රූප දෙකක්ය කියලා. අපිට හිතෙන් එක මම කියලා. මේ නාමරූප දෙ තම තමන් දාගත්ත නම තමයි මම කියන්නේ. ැන මේ නාමරූප දෙකට තමන් දාගත්ත නම තමයි මම කිය කියන්නේ හොඳර කල්ප න කළ බලන්න. අනිත්ත අදාපු නමතමයි ඒක්කකා්ඩඔයි පෞද්ජලික නම්තියෙන් ැ. ර දෙ කියන නමරූප දෙක ඉදගරන්නවා නාමරප දෙක ෑමකනවා කියන ම ඉදගරන්න මයන ම කනවා කියලා මේ නාම රූප දෙකට අපි නවක්දාගෙන තමන් තවන් නවන්තාගමතිය එතකොට මේ නාමරූප දෙක නාමරූප දෙකේ කියලා හරීත ගැමුරෙන් තේරුම් ගත්තුත් ගැමුරෙන් එකන වටහා ගත්තුත් හැයි මේ විවාහාරික ලෝකයේ විවාහාරික සාමාන්‍ය ලෝකයේ නෑ අපිද හෙදගන්න කිය ොතට මත්ත ල නර කියන්න බැ එතකොට මේ ගැමරුුවර්තියෙන් පරමාර්ථ අර්ථයෙන් මේ ඉන්න නමේ තියන නාමරෝප දෙකක් කියලා තේරුම් ගත්තහම තේරුම් ගන්නවන්නම් ඇද ඇතිවෙන මකදද සක්කායි දිට්ටි කිය එක බිදනවා ඒන්නේ මේ කය කය මමයි කියලා හිතාගෙන ඉන්න දරාගෙන ඉන්න හදාගෙන ඉන්න සංකල්පය නැතිවෙනවා මේ කය මම නෙමෙයි මෙතන තියනමකක්ද නාමරූප දෙකක්. තේරුම් ගන්න තට ඕක තමයි කරගන්න අමාරුම වැඩි. එකන්නේ ඔය නාමරූප දෙක තේරුම්ගත්තනං මම නෙමේ නාමරූප දෙකක් කියලා තේරුම් ගත්තනං සක්කා දිිට්ිය නැතිලා එකති ගැම්බුරු මේකම විදර්ශනාව කිය කිය ගැඹුරු කල්පනාවක් ගැඹුරු භාවනාවඒ භාවනා වර ආනාපාන සතිය වගේ එකක දැනකෙෙනදගෙන හුස්ම ගන්න හස්සම පිට කරන්න හෙම එකක් නෙමෙයි මේක හොඳට කල්පනා කළ කල්පනා කළ කල්පනා කළ කල්පනා කළ ගැම්බුරෙෙන් වටහ ගන්න ඕන එතකොට ඒ ගැම්ඹුරෙන් වටහගත්තහම වටහා ගැනීමත් සමගම සක්කා දිිට්ිය කියෙනක ිදනු ක ස්වාන්වෙන්න අපිට ම්කද නැතිවවෙන්න ඕොනෑ සක්කායි දිිට්ියයි විචි ිච්චාවයි සී ලබ්බත පරාමාසය කන තුන නැතිවුණහම අපි මේ ධර්ුණමාර්ග සෝත ආපන්න අය එක යන්නේ කව දක්වත් ආපව් හැරෙන්න්නේ නෑ හතර අපායට යන්නෙ නෑ දුකට යන්නේ නෑ එතකට දැ මේ ඉන්න මේ මුඟා දෙන අපේ මේ හොඳ බනාහන හොඳ පින්නතුන් මේ කොයි කවරුත් හුගත් දෙනා සී ලබත පරාමාස කාලගවත් නෑ කවරුක්කත් ය එකක පුරුත්ත අරවාමම කරන්න මම හෙමනෑන හිළඟට විචිචිච්ා බුද මුර ගැන සැක දර්ම ැකව විිච්ා ැකති න තමයි හොගක් කෙලාවට අර පොඩිදේට මේ පොඩිදේට මේක මාරුොල එක න්රග ර කට් කාර නෑ තු ගන්නඩියම් බල් වෙරලා ට කෝට කන්දගන්නවාගේ ැඳ ගත්තා රී කියෙවගේ මේ කේකවට කේෙවට අන්නන්නේ ඔය විචිකිිච්චා ඒම තියනයි. එතකොට යම්තා දුරට මේ කල්පන ගැම්ඹුරු මනසින් තේරුම් අරගෙන නතිකරගන්න පුළුවන්න්නම් නැතිකරන්න පුුව ුදු හමුදුරුව කවදකක් බැහැකිලනෑ ැතිකරගන්න පුළුවන් ඒ නැතිකරගත් තහම තමන්ට වැටහෙනවනං එක නාමරූ පද්ධතියක් නාමරූප එක පැගේජ එකක් විතරයි කියලා තමන් තමන්ට සතුටුවන්න පුළන් තමන් ලොකු එක ධර්මය පල තමන් ලැබුයි කියලා ලොකු ගැම්මක් ලොක සතුරක්ක තියෙනවා ඉ ඇතන මේ හොයාගන්න විදිහත් වෙනම සූත්‍රයක තියෙනවා එමෙක්ැනගේ හැටිකුොහොමද තුනුරුවන්කිරරි අසීමිත ආදරයක් ආදරම සර්්ධාවක් තියෙනවා ඊළඟට එයා හොඳට ආර්යකාන්ත සීලය ආරක්ෂා කරනවා ආර්ය කාන්ත සීලය කිය කිවේැපි පන්සිල් කියකීමක පංච සීලය රහතන් වහන්සේ නමක් මෙන්න මෙහෙමයි මේ පංචසීලය වැඩුවේ කියලා හිතාගෙන පංචසීලයේ පිහිටිය කියලා මේක මෙත්තන මේ පංචසීලය කැම බරක්වත් මේ බෙල්ලි කරේල්ල පුුණිකම්මහ ගල්ග ඩියක් වයගක් මේක හරීම බොහෝම වැදගත් බොහමොඳ මල්මාලයක් වගේක් බෙල්ලවටි ාව මල්මාලයක් වගේ එක පුරුදු කල්හම තමට තේරෙනවා කොච්චර තමන් සුරක්ෂිදත කියලාඒක පුරදු කරනන්න පුරදු කර ම කොච්චර තමන් සුරක්ෂිද කියලා ඔය ඔය ඊළඟට ඒ ඒ තැනත්තාට ඒ තැනත්කට ඊළඟට තියෙනවා මේ ඕනෑම ප්‍රශ්මයක් වුවනම ගැටළුවක් කාහම එක බලන විදිහක් හේතු පල ධර්මට අන්නුව ඔය ඔය ලක්ෂණ තමයි තියෙන්නේ අර සෝතාපන්නස්වභාවයටට පත්තිච්චික්කීමට එතුකොට අර බුදුහාමදුරුවර උදේවානවකයට කියනවා මේ අන්ාම මෝක්ෂයනත්තන් රහත් පලේ ලබන්නට නම් වෙන්න මේ කාරණාවලින් අයින්ෙන්න්න ඕනෑ. නවද කාමච්ඡන්දයෙන් අයින් වෙන්න ඕනෑ. ඉඟට දෝමනස්සේ නැති කරගන්න ඕනෑ. ඉළඟට චීනමිද්ද උදච් කුක්කුච්ච කියලතින ඔක්කෝම මෝහේට අයිතියවා.කළ ලෝබ දෝස මෝහ නැති කරගන්න. උපේහා සති සංසුද්ධං උපේක්ෂා උපේක්ෂාව කියලා කියන්නේ ගැඹුරු මාර්ථයෙන් උපේක්ෂාව කියල කියන්නේ ඇත්තරම හතරවෙනි දිහානයේ දී ඇති වෙන මානෂක තත්ත්වය භාවනා කරනකට මේ හිතන් එපා මේ ඔය ප්‍රථමධ්‍යනුදති අධ්‍යාන මේ නිකම මේ පොතපති තියරනම අබ්්‍රංස කතන්දරෙම මේ හරීම ප්‍රායෝගික ොදට භාවනා වඩනවනං තමන්ට අත්විදිින් අදදකින්න පුළුවන් දේවල්. ඒඒව ලෞකිකයි එවනට මනස තැන්පත් වෙලා තැන්පත් වෙලා තැන්පත්වෙලා ඒ වගේ අවස්ථාවට ආවාහම තමන්ට තියන මානසික සැහැල්ලුව තමන්ට තමන් ගැන තමන්ට තියෙන හැඟීම අතිසය උත්කෘස්ටයි ඉතිං මේ බුදුරජාණහන්සි කවදක්වත්මි කොරන්න බෙරිදේවල්හෙම මෙහෙම දේශනා කල හෙම නෑ අපි නොකරන එකයි මෙතියන්නේ තින් ම පණඩිකං අරුවම ති යවාන ඉතින් ඊළඟටම මේ උපේක්ෂාවෙන් යුක්ත ධම්ම තක්ක පුරේ ජවා ධර්ම තරකයෙන් යුක්තවීම ධර්ම තර්කය කියලා කිව්වේ දැන් අපි ආර්ෂ්ඨානික මාර්ගයේදී සම්මාදිිට්ටි සම්මා සංකප්ප කියනවාන සම්මා සංකප් කියෙනක තමයි දධම් තක්ක කියෙන සම්මා සංකප කියෙන ොනද මද. නක්කම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහින්සාවා සංකප් නෙක්කම සංකප්ප කිය කිවේ අත්හරින් අත්හැරීම අත්හැරීම පිළිබඳව තියෙන අත්හරන්න තියන කැමැත්ත අශරාව දැ අපි හිතම හොඳේ රත්තරං මොලින් හදාපු මොක්කරි දික ්‍රත්තරං බාරකක් තියන පොල් අත් තියනවා මේක හොඳදටම රත්වෙලා තියන්නේ දිලිස්සෙන රත්තරම් සාමාන්‍යක් අපි මොකද කරන්නේ මේ රත්තරන් ද පු්චගන අත පුච්චගන දැවද්දි මේක අතාරන්න තුයින්නවා මේ කල්ලගන කමක එල්ලිලාඉන්න අපිට පේන නෑ මේක මේ රත්තරන් තමයි නවත් මේකෙන් වෙන්නමක්ද ජීවිත හානි වනකම් පිච්චවා පිච්චීමෙන් බේරෙන මොද කරන්න ඕන අත්තරින් රෝනක අත්තරන වැරේක ඉති නරාර ගමි කතන්ර ඇතියෙන ගැමි දිරතියෙනවා අරම මිනිස්ස රිලව්වල්ලන හැටි කතාවත්තිය නමිකමින් ප්‍රසිද්ධයට ගැනීමේ ප්‍රසිද්ධ කතාව පොල් කෝබයක් වගේ තැමි ෝඹබයක් කරගන ඕකේ ල්ොදටි ඇතුලට හරල දාලා පැත්තගින් ේ ලවල මිසු බල න්න නකොට රිලවක් විල බල මේ එකෙමහි ිකන් කල ල ඉ කල ල අරකසරදාාරලා අත මේ කලත්තර බලනකොට අර ැමිලිකු හරදාපු ොන්දටක. මද ටික අේන අතට නූමකද කරන්නේ මිරි කලය කල්ලගන්නවා. එතකට දැන් ඒ බරට මේකට දුවගන්න බෑ අපිටත් වෙලා තියෙන්නේ සාමාන්‍ය මනුෂයන්ටත් වෙලා යෙන්නේක ගැලවෙන්න නමකත කරන්න ඕන. අරක තියෙන ආසාවත්තර අතක අත මුදුවගන්න ඕනෑ. සාමානනි මනුෂ්‍යි ඔක්කෝ දෙන සල් පෘතක් යනි ඔක්කෝම දෙනා මෙන්න මේ පංච කාම සම්පත්තිීන් කාමකකිලින් කැමත්තැ. පිළිබඳු අරෆිල්ර රිිල වගේ ස්වභාවයෙන් මේක අපි මිරිකල් අල්ලගෙනන්නක තමයි තියෙන්නේ ඒක අතෑරෙන නෑ ඉතින් අපි කාඩට හුවෙලා යෙන්නේ එත එතෙක් අපි මාරයට හුවෙලා තියෙන් ඔ සියලු ලොකුකං සියලු දේවල් මේ සියලු කරනයි අරවාමය ඔක්කෝම දෙනා හැම දෙනාම මාරයට හුවෙලා තිය මු මාරයා මේක දාලා තියෙනවා ඕක සියලු පුතා සාමානනිිමනි සියලුමයි රහතන් වහන්සේලන වන සියලම දෙනා මේක දෙල්්ඩි වසයෙන් අල්ලගෙන මේක අත්තරන්න ඔන්න එනෙක්කම්ම සංකප්පය අත්තහරීම පිළිබඳව තියන නම් දානය කියලෙක අදහසත් ඕකමයි එට අව්‍යාපාද සංකල්පය අව්‍යාපාද සංකල්පය කලකේ හිත හප්පගන්නනැතික හිතා අරමුණුවල ගටන්න නති හප්පන්නි නැතියක දවකගත් සැෑ නමාරුවක උටමයි භාවනවශයන භාවනාවයකළ හිතුවාම ඉතන්පාමේ තැනක ඉදගෙනන මේ හුස්මගන්න හුසුබිට කගන්න එක එක භාවනාවක් තමයි නමුත් මේ විදර්ශනාවටයිති කොටස්. ඉළඟට අවිහින් සාසංකල්පය තැනති සීලය මේ ටික තියෙනව නං අ්‍යාල් මොක් හං පබ්බ්‍රූමි අවිද්‍යාය පබේදනා මෙන්න තමයි අවිද්‍යාව බිඳලා අර්හත් මාර්ගයට පත්වන ක්‍රමය කිර බදුරජාණන් වහන්සේ දේශනා කාාටද අර උදේමානවක. තකට අපි අප තුළ ගෞරුවය ඇති කරගන්න ඕොනම දරු මාර්ගගේයේ පිළිබඳව. ගෞරවේ කියනෙක හොගක ප්‍රභේද තියනවා බුද්ධගාර සත්තු ගාරවතා ධම්මගාරතා සංගගාරවතා, සිික්කාා ගාරුවතා සමාධිගාරුවතා, හිරිගාරතා ඔත්ත අපප ගාරවතා යාදී වසයෙන් සත්තු ගාරවත ක කියරක ස්තතුෘන් වහන්ේ පළිඳ ෞරුව ඇති කරගන්න. ගෞරයක් ඇතිකර ගන්න මෝන මොකද මේ සංසාරයේ මේ ලැබිච්ච මේ අවස්ථාවෙන් අපි පලයක් නොගත්තොත් කොහේ 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 දැන් අපිට මේ සේම භූමියක් වගේ තැනක ඉන්නවා මේක දැම් පෙනිපෙනී තියෙන්නේ මේක මගැරනත්යි මේ සංසාර සාගරය කොහේ අයිද දන්න හතර අපයි කොහේ කොතන අයිද දන්න පුතක් ජයන මනස ැන කියන පුළුවන්කමක් නෑ ඉතින් ඒ නිසා පුළුවන් තරන් මේ ොඳ පින්නතුන් මේ ලබාපු ජීවිතයෙන් ප්‍රෝජන ගන්න ඕනෑ. ඉළටි දන්න අපි ොචරොමට අලප කොච්ර කාල සෞඛක්‍ය සම්පන්නවා ඉන්දීද. කොච්ර කාලයක් අපේ මනසහරියට තියේයිද. අපට මේ කකරගන්න පුළුවන් වෙයිද. කියල පුළුවන් තරම් ඒ මේ හොඳ හරීම ප්‍රායෝගික වැඩ. එදිනෙද එදිනද හොදට පන්සිිල් රකින්න. හොඳ ට පන්සිල් රකින්න. இல்லළඟට හිත පිළිබඳ හොඳර කල්පනාවෙන් කටයතු කරන්න. දැ එතකොට මංහිතනවා අපිට තියෙන කාලේ. අවසංවේගනය නවා අද එතකොට මේ උතුම් පින්කමට මේ ඇත්තැත් සම්බන්ධ කරවලා අපටත් ධර්ම දේශනා කරන අවස්ථාව සලසලා කටයුතු කළේ කැනඩාවේ ටොරන්ටෝල වාසය කරන ඉන්දරාණි බෙල්දන මහත්මය තුළු පිරිස එ ඉන්නවා දයා ආරී රත්ම මහත්මය කුසු කරු රත්ම මහත්මේ ඉන්ද්‍රනි මහ මංගලිකාද සිල්ලා මහත්මිය මල්ලිකාය හතුකොඩ හත්මිය ඒවගේවිරත් මත්ම රත් හකො මහත්මයා රත්නපාලය හතුකොඩ හත්මයා ඇතුළු ඒ දරුමුණුපුරු ්‍රාසියක්කිඉන්න ඒ ඇත්තු හැන්ඩිසිල්ලා සාමනි සිෘත්තුමා සහය මැතිැනි සිහිපත් කරනවා. ඉළඟට ශ්‍රී ලංකා විඳල මේ කටයි තුෝලට දායකත්වේ ධර්ම මහාට දෙැමි පැමිනිිලා ඉන්න. ර පි යිදදි විද්‍යාල හාචාරි න් හතුකො ලොකමනුපුරා ඇතුළු සියලු මනුපුර මි පිියන් එක්ව ද දරුවන් ෙඩිල ෑනවරු සග පවල සියලූම මහා පිරිසක්කින්නවා ඔක්කෝ දෙනා අවස්ථාවටසිහිපත් කරනවා ඇත්තට පින්දෙනවා. ඊීළඟට සාමනිසු හැඩිසිල්ලා පියතුමන් සහ සෝමාවතිී රාජපක්ෂ මැටතිිනිය. හതතුകොട ് ම සිിල් යാ എ ന ില ල ර് ന ර ിල්് ന ැගේ ලോ ് අද ാന ്ටී වද ിල්ලවා කරුණාවති සිിල්වා කියන පියරන් ඇලක්මන් හතුකඩ බාපප ඒවගපේ කරු හල් රු ෙල්ලන හගේ පලോත් මවපිය තුළ සෑම සිරු നම. මේ අවස්ථාවදි ඒමිය ගිය අයිසිහිපත් කල්ල පින් අොනු මෝදන් කරනවා ජීවත් වෙලායින සෑම දෙනාටම ආශීරුවාද කරනවා මේ අවස්ථාවදී. එළඟට අදර ජන්මදින සමරන්න මනුලිද සිලුවා යහත ගොන මිනි පිරිියයට ඇතුළ සියලුම ඒ දරමුණු පුරන්ට ආශීරුවාද කරනවා ධර්ම දේශන කරන නම දේශකයන් වහන්සේටත් සනවිරුවන්ටත් සියරුම ලෝකවාසී ජනතාවටත් මේ පත්වෙලා තියෙන මේ කෝවිඩ් වසංගතයෙන් මිදිලා සෑම දෙනාටම නිදුක් නීරෝගි භාවය ඇතිවේවා දිගාසිර සැලසේවා සුවපත් භාවයට පත්තතුවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොටට ඔබ සීරු දෙනා කල්වේලා ඇතුවම මේ ධර්ුමණ්ඩ පේට ඇවිල්ල ඒ වතාවත් සම්පූර්ණ කරලා ධර්ම දේශනා පොත්තුල ග පි අන ෝ දංගුුණ පින් රැස් කරගත්තා මේ රැස් කරගත් මහත් වූ පුුණ්්‍ය සම්භාරය ඇභහාාවයට පත්වුණු අද විශේෂ් වසයෙන් විසි පස්වවෙෙන මරණ සංවත්සරය ඒ සීයගේ නැත්තං නෞරදදු විශිපහ සාමන සුරු යහතුකොඩ හැන්ඩ සිල්ල පියාන් ඇතුළු ස් ම ී රාජ පක්ෂමෑනණයන් ඒ සියලු දෙනාමේ නම් සඳහන් කළ නොක ලොක්කෝ දෙනාට පින් පිට ලැබේවා සියල්ලෝ සංසාර්දුකින් නිවී තුම් නිවං ැ සිිල්ෙන්ක් සැ වා කියල ්‍රර්ථනා කරන පින් දෙෙමු. Inya na sekitar hontu nyata Idamnyati na hot sekitar hontu nyata Idamnyati nang hottu sekitar hontu nyate si samdangwi දුරජාණන් වන්සේ දුටුව බදුරජාණන් වහන්සේගෙන් ධර්ම ඇසූ මාර්ග පලවලට පත්ච්ච අපේ ධර්මයේ ප්‍රපිටිකේ සඳහන් වන සක්‍ර දේවේන්දරය සතරවරම් දෙවරු වැනි ඒ තුම් දෙවිදයෝ තාවරු වාසය කරන මේ සත්පුෘෂයන්ට දෙවියෝ ආශීරවාද කරත්වා ඒවගේ කැනඩාය වාසය කන හැම දෙ නාටමත් ශ්‍රී ලංකායි වාස සේකන මහාචාරිතුවන්න්න ඇතුළ සෑම සිරු දෙනාට මත් දඩුවන් මොුණුපුරන් සහිත සෑම දෙනාට මත් උනළුවන් සරණවගේම දෙවියන්ගේ දාශීරුවාදී ලබල මේ ලඩු දුක්කර දෙර පීඩා දුක්කදෝමනස්සයන්ගෙන් මිදිල තමන්ගේ ජීවිත සුවපත් කරගනිත්වා තමන්ගේ ජීවිතගමන සුවපත්වීමට අවශ්‍ය වන සියලු සාධකයන් හේතුවා සනාකරගනිත්වා ප අනෝදං ුණ දෙවියෝ බහැම දෙෙනාට මාශීරවාද කරත්වා කියලපර්ථනා කරන පින් දෙන්න එතාාවතා චඟම් හෙහි සම්භතම්ප සම්පදං සබේදේවා අනමෝධන්තු සබ් සම්පත්ති සිද්ධිය එතාාවතා චගම් හෙහි සපතම්pun සම්පදัง සබේ බහතා අනුමෝධන්තු සබබ සම්පත්ති සිද්ධිය එතාාවතා චඟම් හෙහි සම්බතම්pun සම්පදං සබ සత අනදතුು ස සම්පත්್ತಿ සිද්ධිය ආකාසటචබුම්මට්టා දේවානාග මහිද්ධිকা පഞන්තගనుಮು ಿවා చిරంරක්හන්තුළುకසාසනං ආකාසటචබුම්මට්ట දේවානාග මहिද್ධිকা පഞත අනಮು දිಿತ್වා చిරంరක්හන්තුළುకසාසන ආකාසటచබුම්මට්ట දීවානාග මහිද್ධිকা පන්්ඥන්තන් අනුමෝදිිත්වා චිරං රක්හන්තුළුකසාාසනං තුනළුවන් සරණයි. සාතුූ සාතුසාාතුූ දේශනාව පවත්වා වදහළ කෞරෝණීය ස්වාමින් පහන්සේ පිළියන්දල සිද්ධ මුල්ල පුරාණ විහාරය ඇතුළු විහාරයන් හි අතිපති කැනඩාවේ ප්‍රධාන සංගනායක රාජකයේ ප්ඩිත පෝචනී, බ්්‍රාක්්ණනකම මුදිි ෞරවනය පෙන්වත්ස්වාමින් වහන්සේට තවත් චිරාත්කාලයක් මෙවැනි වෝශාසනක කර්තාාවයන් සිදු කරන්නට ශක්තිය දහරය නිදුක් නෙරෝගී චිරචීවන සම්පත්තිය මුදා වේවා සාතුූසාසා.